ඉතින් කොහොමද යාළුවනේ සොලිටෙක් ලංකා YouTube channel එකට නැවතත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද දවසේ කතා කරන්න යන්නේ මේ JBL E45bt කියන මේ headband එක ගැන. ඉතින් මේ headband එක ගැන unboxing videos නම් ඔයාලා සෑහෙන ප්‍රමාණයක් බලලා ඇති. නමුත් අද අපි කතා කරන්න යන්නේ මේ headband එක use කරලා අවුරුද්දකටත් පසු මේකේ තත්ත්වය කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලට introduce කරන්න. ඉතින් කොහොමද යාළුවනේ? අද අපි බලමු මේ JBL headband එකේ දැනට හොඳට තත්ත්වයේ තියෙන parts මොනවද? ඒ වගේම කැඩලා තියෙන parts මොනවද කියලා. මම මේක ගෙන්න ගත්තේ දරස් එකෙන්. ඒ වගේම තමයි දරස් website එකෙන් මේ JBL headband එක ගෙන්න ගන්න බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවා නම් ඉතින් මේ වගේ කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් useful වෙයි. මොකද දරස් website එකෙන් මේ ගෙන්නන බඩුව ගැන ඔයාට විශ්වාසයක් තිබීම සහ නොතිබීම ගැන ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණ බලපුවම තීරණය කරගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මම මේ headband එක ගෙන්න ගත්තේ රුපියල් 16000ක් කියන මුදලකට. රුපියල් 16000ක් කියන්නේ ලංකාවේ බොහෝ දෙනෙක්ට ලොකු මුදලක්. ඉතින් ඒ වගේ මුදලක් වියදම් කරලා headband එකක් අරගෙන හිත අවුල් කරගන්නට වඩා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට මේ headband එක ගැන සැටිස්ෆයි නම් විතරක් මේ headband එක ඔයගොල්ලන්ට දරස් එකකින් මිලදී ගන්න. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ power button එක කොහොමද කියලා. ගොඩක් මේ වගේ power button සාමාන්‍යයෙන් එක කාලයක් ඇතුළත කැඩෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඉතින් දැනට අවුරුද්දකට පස්සෙත් මේ JBL එකේ පවර් බටන් එක හොඳටම වැඩ කරනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන අනික් බටන්ස් උත් කිසිම අවුලක් නැතුව හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ වගේම මේ headband එකේ rotation features available වෙලා තියෙනවා. ඒවත් කිසි ප්‍රශ්නයක් නැතුව තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒත් ඔයගලන්ට පේනවා ඇති මේ cover එක damage වෙලා තියෙනවා. ඉතින් 16000 කියන මුදලකට මේක අරගෙන ඉවරලා අඩුම තරමේ අවුරුදු දෙකක්වත් පාවිච්චි තියෙන්න ඕන. ඒත් ඉතින් මේකේ අවුරුද්දකට කලින් තමයි මේක ඩැමේජ් වෙන්න ගත්තේ. හැබැයි මේක මම කියන්න ඕනේ මේ කවර් එක ඔයගලන්ගේ කම් වලට ගොඩක් කම්ෆර්ටබල්, ඇත්තටම කම්ෆර්ටබල්. ඒ වගේම කියන්න ඕනේ මේ headband එකේ noise canceling feature එක නම් available නෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ සින්දුවක් අහද්දී high volume සින්දුවක් ඇහුවොත් එහෙම ඒක පිටතට ඇහෙනවා. කියන්නේ කට්ටියට ඔයා අහන්නේ මොකක්ද කියලා ඉවරලා හොඳට ඇහෙනවා. හැබැයි ඒ ඔයගොල්ලෝ high volume use කරොත් විතරයි. ඒ වගේම තමයි මේ headband එකේ battery ගැන කතා කරොත් එහෙම battery නම් 16 hours තියෙනවා කියලා තමයි box එකේ ගහලා තියෙන්නේ. ඇත්තටම මේ battery නම් කියලා වැඩක් නැහැ සුමිරි. 16 hours කවුරුත් එක දිගට මේක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එකපාරක් charge එකට ගහපුවාම ඔයගොල්ලන්ට සති දෙකක් තුනක් විතර මේක ඒක යූස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යාළුවනේ ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් Bluetooth connect වෙද්දී හරියට connect වෙනවද නැද්ද කියන එක. මේකේ 5 seconds ඇතුළත Bluetooth එකට connect වෙනවා කියලා තමයි box එකේ තියෙන්නේ. ඇත්තටම 5 seconds ඇතුළත Bluetooth එකට connect වෙනවා. ඔගලන්ට දැන් බලා ගන්න පුළුවන් Bluetooth එකට connect වෙන speed එක කොහොමද කියලා. හරි මෙතනින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි මේ noise cancelling feature එක හරියට මොකද්ද කියලා. මෙතනදී මම music එක low volume තත්ත්වයේ ඉඳලා high volume දක්වා වැඩි කරලා ඔයගලන්ට පෙන්වන්නම්.
ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් බලාගන්න ඉතින් මේ හෙඩ්බෑන්ඩ් එක අවුරුද්දකට පස්සේ තත්ත්වය කොහොමද කියලා මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට යූස්ෆුල් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.